ජනශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාම දහයාතරට ඕච්චරත් දැන් කෙලියනේ මේ ජනාධිපති කියලා බූරුවෙක් ඉන්නවා මේ හොයන්නේ බලන්නේ නැද්ද මේ දැන් මේ මිනිස්සු ආණ්ඩුවෙන් ගහනට වැඩිය දැන් මේ මේ මිනිස්සුත් ආයතන මිනිස්සුත් අපිට ගහනවා දැන් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා මිනිස්සු කොහමද යන්නේ දැන් සපද සපයි සපයි අපි අහනවා මේ ඊමේල් පත්‍රයෙන් වගින්ද දැන් සපද කියලා යන්නේ තියෙන ළඟදීම මේ මිනිස්සු එකතු වෙලා තීරණයක් ගන්න තියෙන එච්චරයි. ගාලා පන්නන්න. තාත්ත මුංග ඔක්කොම ටික මේ 225ම උන්ගේ අර මේ උඩික පාස් කරගත්ත උන්ගේ ඉන්න තිබ්බන මේ මිනිස්සු රස්තියාදු වෙන උදේ ඉඳන් බයි කොහෙ නැත්තම් නැහැ කියලා කියන නැත්තම් මුංග දාලා යන්න ඕනේ මේවා දාලා. මුං කියන්නේ නැහැ කෝච්චි දිනනවා කියන ප්‍රමාද වෙලා දාවන මේ පීකර එක කියන පීකර කියන දේවල් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මේ මිනිසුන්ගේ විසීමේ සීමාවක් තියෙනවනේ. මේ මේ මොකද කරන්නේ මේගොල්ලෝ මේ දැන් මේ මිනිස්සු ආණ්ඩුවෙන් ගහනට වැඩිය දැන් මේ මේ මිනිස්සුත් ආයතන මිනිස්සුත් අපිට ගහනවා කිසිම මේ ජනතාවට සහනයක් දෙන්නේ නැහැ. අගෙන අපි නැත්තරම නැති කරලා තියෙනවා. මෙයා ආභිගම්කේ බොහෝ වෙලා ප්‍රමාද වෙනවා කියන්නේ. ඒක නැහැ කියලා ඔය කියන්නේ. ජනාධිපතිතුමාත් බලන්නේ මෙයාට පේන්නේ නැද්ද බන්දන්න ඔක්කොම මේ අපි අනාථ කරලා නේද බලන්නකො මේ කට්ටියට කතා ආඩත් අය පාර යන්න බැරි කරගෙන අපිට යන්න බෑ තෙල් නෑ කියන්නේ මහත්තයා දුම්රිය සාමාන්‍ය සේවා අධිකාරී කියලා එකෙක් ඉන්නව හරකේ ඌට කියන්න තිබුණනේ ඊයේ රෑ නැත්තම් අද උදේ කියන්න තිබුණනේ කොළඹට එන්න එපා කොච්චි නෑ කියලා දැන් මෙතෙන්ට ඇවිල්ලා කිව්වා මිනිස්සු කොහමද යන්නේ ඈ ඊයේ රෑ කියන්න තිබුණා නැත්තම් අද උදේ ප්‍රවෘත්ති වලට කියන්න තිබුණා මිනිස්සු ඔක්කොම කොළඹට ඇවිල්ලා දැන් යන්න විදියක් නෑ මුන් ලස්ස දෙක තුන පඩි ගන්නවා මේ අහිංසක මිනිස්සු මේ ඇවිල්ලා මේ රත්ය අදුවෙන් ඊයේ කිව්වා නම් මේ රත්ය අදුවෙන් නෑනේ ඊයේ කිව්වා නම් අද රත්ය අදුවෙන් නෑ දැන් වැරදි ඒක වචන දැන් කෝච්චි නෑ කිව්වම ඒක උත්තරයක් නෙවෙයිනේ මිනිස්සු යන්නේ කොහමද කෝච්චි එවන්න ඕනේ කෝච්චි එවන්න ඕනේ තෙල් නැහැ කියන්නේ එහෙමනම් ඊයේ කියන්නේ දුන තෙල් නැව ගණන් එනවා කියනවා බොරුනේ කියන්නේ ඉතින් කෝච්චිය දුවන්න එපැයි කෝච්චිය විතරයි තිබුණේ බස් වල යන්න බෑ එන ගණන් කෝච්චියට දැන් කෙලියනේ මේ ජනාධිපති කියලා බූරුවෙක් ඉන්නවා මේ හොයන්නේ බලන්නේ නැද්ද